අපිට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 121 දෙනාටම තියෙන විනාඩි 257 ගරු කතානායකතුමනි. විපක්ෂයට විනාඩි 314ක් දෙනවා. විපක්ෂයට අපිට ආණ්ඩු පක්ෂයට වඩා විනාඩි 57ක් වැඩි ලැබෙනවා. හැබැයි පහුගිය දවස්වල විවාදයේ වෙලාවට පටන් නොගැනීම නිසා මේකෙන් මන්ත්‍රීවරුන්ට ලොකු අසාධාරණයක් වෙනවා. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ සේවක නිලධාරීන් විශාල අපහසුතාවයකට පත් වෙනවා මේ ප්‍රමාදයත් එක්ක. හැන්දෑවේදී ඔබතුමත් දකිනවා අපිත් දකිනවා සමහර විට එතුමා විතරයි විපක්ෂයේම නියෝජනය වෙන්නේ. අපි කවුරුත්ම නෑ ගොඩක් වෙලාවට. මේ ඒ සිද්ධිය දෙපැත්තෙන්ම ඔය අඩුපාඩු සිද්ධ වෙනවා. ක්‍රමනාකරණය කරගන්න ඕන මූලාශ්‍රයනේ අපි නෙවෙයි. ඒක මූලාශ්‍රයනේ දැන් නමුත් මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවා හොඳටම බලහත්කාරයෙන් නැගිටලා මෙතන කතා කරන ඔබතුමාලා කොයි වෙලාවකවත් ඒක නවත්තන්න උත්සාහ ගන්න නැති එක ඉතාම කනගාටුට කාරණයක්. ඔබතුමාලා කණ්ඩායම පාලනය කිරීම මගේ වගකීම නෙවෙයි ඔබතුමාගේ වගකීම. ඈ ඉතාමත් අශෝභනයි සමහර වෙලාවට විපක්ෂයේ මන්ත්‍රීවරු හැසිරෙන ආකාරය. අපි ඔබතුමායි කමනාපයන්නේ නැහැ. නමුත් මගේ තරහ ඇත්ත වශයෙන්ම දැන් මේක අපේ වැරද්ද නෙමෙයි. මොකද න්‍යාය පත්‍රය හදන්නේ ආණ්ඩුවනේ. විපක්ෂයේ න්‍යාය පත්‍රය හදන්නේ නැහැනේ. විපක්ෂයෙන්මයි 9-10 ගන්න එපා කියන ඉල්ලීම ආවේ. 8 වෙනිදාට මේක නතර කරන්නයි කියන ඉල්ලීම කරේ විපක්ෂයෙන්. එහෙනම් අපි නත්තල් දා වෙනකම් යමු. ඒකට මගේ විරෝධයක් නෑ. නමුත් කතා කරන එකේ කිසි වරදක් නෑ. නමුත් මේ කිසි තේරුමක් නැති පල්හැලි වෙනත් නැති දේවල් කතා කරන එකෙන් තමයි මේ කාලේ නාස්ති වෙන්නේ. පාර්ලිමේන්තුව පල්ලේ ගන්න ඔබතුමා. වැඩිම කරදරේ සිද්ධ වෙන්නේ. මම නෙවෙයි. ඔබතුමාගේ කරදරෙන් තමයි ඔබතුමාගේ කණ්ඩායමෙන් තමයි වැඩිම කරදරේ සිද්ධ වෙන්නේ. අලින්ගේ වනජීවීන්ගේ අපි අයිතිවාසිකම් ගැන කතා කරා. ඒගොල්ලන්ට අවශ්‍ය නිදහස යුක්තිය සාධාරණ ගැන කතා කරනවා. මේ අවස්ථාවේ මේ රටේ මන් දකින්න විදියට සත්තුන්ට තියෙන නිදහස යුක්තිය සාධාරණවත් මිනිස්සුන්ට නෑ ගරු කතා නෑගතුමා. අපි දකිනවා මේ දවස්වල ගරු ඇමතුමා ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක. ඒකදී මම දැක්කා කටාර් රාජ්‍යයේ කුමාරයා කොච්චර සංවේදීව කොච්චර සංවරව කොච්චර කැපවීමකින් ඒ මුළු ක්‍රියාදාමයම මෙහෙවනවාද කිය. එතකොට මට නිකන් මැවිලා පෙන්න කතා නෑගතුමා. අපි හිටියන්නේ පහුගිය දවස්වල රජ කෙනෙක් මට මැවිලා පේනවා අර වගේ ව්‍යාපෘතියක් මේ කුමාරයාට අහුණා නම් කොහොමද තියේද කියලා. ඒවනම් මේ රට ඉවර කරලා මේ රට විකුණලා මේ රට බංකොලොත් කරලා ඉන්දියාවෙත් භාගයක් විතර ඉවර කරලා ඉන්දියාවක් කාලා හිමාලයත් කාලා නවත්තන්නේ. හරි නම කිව්වලා තුනට කිව්වනේ. ගරු මන්ත්‍රීතුමා ඔය 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 පුරුද්ද අපි නතර කරගනිමු. ගරු කතාලාට මේ එහෙනම් මඩ ගහනවට නවත්තන්න මේ මේක වනජීවී අමාත්‍යාංශ මේක. ඉල මන්ත්‍රීතුමා ඉඳගන්න හරි ඔයාගේ අහන්න තියෙන එක අහගන්න එහෙනම් ගරු කතානායකතුමනි මගේ නම කියපුවාම මට ඒකට උත්තරයක් දෙන්න විදිහක් නැත්නම් මම මාස 9 මේ පාර්ලිමේන්තුවේ කතා කරලා නැහැ. නම කිව්වේ නැහැ. හේ ඔයගේ කතා ඉවරයි මහත්ත වාඩි වෙනවද? බම්බු ඔක්කොම නන්න ප්‍රඥා. වෙල් විදානි. බම්බු. දැන් මෙතන දෙකියවා අගල් ගත්ත එක මොන මොඩේ කියලා. දැන් මේගොල්ල මොනවද මේ අලිය මිනිස් ගැටුම වලක් ගන්න මොනවද කරේ? මොනවද කරේ? හරි කලවැද්දෝ එනවද මං කියන එක? දැන් මෙයා මොනවද කරේ ඇමරිකාවේ මේක වලක් ගන්න? මුකුත් නැහැ. දැන් අපට උපදෙස් දෙනවා හැම කෙනාම එහෙම 60,000 මරපියොන් අපිට ප්‍රජාතන්ත්‍රවාදය ගැන උගන්වනවා. මේ මරවරේ ආරක්ෂා කරගන්න ඔබතුමා පිළිතුරු දෙන්න කිව්වොත් තවත් මේක ඇදලා යනවා. මේක ලුන්නේ තමයි. අද අපට උපදෙස් දෙන්න ප්‍රජාතන්ත්‍රවාදයේ බණ කියන්නේ. ඔබතුමා ඉඳගන්න දැන් අපේ මන්ත්‍රීතුමා කතා කරන්නේ. ගරු කතානායකතුමනි හැබැයි මේ වනසිවි අමාත්‍යාංශ තුනක වැසීර්සේ කතා කරන අවස්ථාවක කන්නකල් ඉඳගන්න මන්ත්‍රීතුමාට කතා කරන්න ඉඩ දෙයිය. සත්තු ඉඳ කෝල් පැත්තක ඒක නිසා ඉඳගන්න මන්ත්‍රීතුමා අලි අතහැරලා දාලා අපි කතා කරලා තියෙනවා වල්ලුරා මීහරක කලවැද්ද ඒ වගේම තඳුරේනා ඒ වගේ රිළව වඳුරා මෙන්න මේ සතුන් පලිබෝධක සතුන් හැටියට හඳුන්වලා තියෙනවා. මේ සඳහා ක්‍රියාත්මක කරන්න ඕන ගහක ගෙඩියක් තියන්නේ නැහැ මලක් තියන්නේ නැහැ ඒ වගේම පොල් ගෙඩියක් ගන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සා ජීවත් කරවලා ඉන්න ඕනේ අනිත් සත්තුගෙන ආරක්ෂා කරගන්න බලන්න.
මම නම් කියන්නේ මේ වයිල්ඩ් ලයිෆ් දෙකටම ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ කියන එක තමයි මම මේ අවස්ථාවේ කියන්න ඕනේ. The most corrupt ministry that's being discussed today is the environment ministry, not the minister, the ministry. මේ GSMB ආයතනයට ඩිරෙක්ටර් ජෙනරල් පත් කරන SM චන්ද්‍රසේන මහත්මයා ඊට පස්සේ ජනාධිපතිතුමාගේ හිටපු ලේකම් සුගීස්වර බණ්ඩාරවර් කියන පුද්ගලයාගේ දිගින් දිගටම සහයෝගය තිබ්බා මේ වැලි කැණීම් කරන්න. මේ ආයතනයට සභාපති හැටියට හිටියේ දැන් අනුර වල්පොල කියන මහත්මයා. මොකද්ද කරේ? කෝප් එකට එන්න කලින් මේ අනුර වල්පොල කියන සභාපතිවරයා වයින් කරලා ජනාධිපතිවරයා දන්න නැතුව තමයි මේ අනුරවල්පොලව මාරු කරලා SHP මංජුලව පත් කළේ. දැන් SHP මංජුල කියන්නේ කවුද? ෂාෆි නගර් කියලා තියෙනවා ප්‍රදේශයක්. ඊට අර 28ක් තියෙනවා වැලි කැණීම් කරන්න පුළුවන් තැන්. කියුබ් ලක්ෂයක් පටවන්න පර්මිට් එකක් දාගත්ත පුද්ගලෙක්. කවුරු හරි මාව චැලෙන්ජ් කරනවා නම් එන්න අපේ හිටපු ඇමතුමත් මෙතන ඉන්නවා විවාදයකට උනත් එන්න මං ගාව මේ සාක්ෂිත් එකමම කියන්නේ. ගරු ජනාධිපතිතුමා පොර ටෝක් දෙනවා. වහාම මේ අධ්‍යක්ෂක ජෙනරාල් මේ GSMB ආයතනයේ සියලු දූෂිත කටයුතු වලට වක් කියනවා මේ අධ්‍යක්ෂක ජෙනරාල්ව. වහාම වැඩ තහනමක් කරන්න ඕනේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.